අපිද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕගොල්ලෝ ගත්ත සෝලිස් ඉන්වර්ටර් එක මොකක් හරි ෆෝල්ට් එකක් ආවොත්. ඒ කියන්නේ ඉන්වර්ටර් එකේ ෆෝල්ට් එකක් ආවොත් වොරන්ටි පීරියඩ් එක ඇතුළත ඒ ඉන්වර්ටර් එක රීප්ලේස් කරගන්න හරි නැත්නම් ඒ ෆෝල්ට් එක निराකරණය කරගන්න හරි මොනවද කරන්න ඕනේ ස්ටෙප් ටික කියලා. මුලින්ම සෝලිස් ඉන්වර්ටර් එකක් ගුණපව ආයතනින් පර්චේස් කරලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ ෆෝල්ට් එකක් මොකක් හරි ආවයින් පස්සේ ඕගොල්ලෝ අපේ මේ දාලා තියෙන නම්බර්ස් නම්බර්ස් වලට කතා කරලා අපේ ටෙක්නිකල් සෙක්ෂන් එකකින් ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ ටෙක්නිකල් සෙක්ෂන් එකකින් ලබා දෙන උපදෙස් අනුව ඕගොල්ලන්ට අපි ලබා දෙනවා ට්‍රබල් ෂූටින් ෆෝම් කියලා ෆෝම් එකක්. ෆෝම් එකේ තියෙන ඩීටේල්ස් ටික ෆිල් කරලා අවශ්‍ය කරන විදිහට වීඩියෝස් කීපයක් ගන්න ඕනේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ වීඩියෝස් මොන විදිහටද ගන්න ඕනේ මොනවාද ගන්න ඕනේ වීඩියෝස් කියලා. අපි මේ වොරන්ටි ක්ලේම් එකකට යද්දී ප්‍රධාන වශයෙන් වීඩියෝස් හතරක් ගන්න ඕනේ. බලමු මොනවාද මේ වීඩියෝස් හතර කියලා. අපි පළවෙනි වීඩියෝ එකේදී පළවෙනියෙන්ම වීඩියෝ එකට ගන්න ඕනේ ඉන්වර්ටර් එකේ සීරියල් නම්බර් එක. ඉන්වර්ටර් එකේ පැත්තේ ස්ටිකර් එකේ තියෙන සීරියල් නම්බර් එක. සීරියල් නම්බර් එක අරගෙන පළවෙනි වීඩියෝ එකේදී අපි චෙක් කරන්න ඕනේ ඉන්වර්ටර් එකේ MC4 කනෙක්ටර්ස් ගලවලා MC4 කනෙක්ටර්ස් වලට කොච්චර වෝල්ටේජ් එකක් එනවද කියලා. මල්ටිමීටරයක් පාවිච්චි කරලා වීඩියෝ එකට ගන්න ඕනේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ DC වෝල්ටේජ් එක කොච්චරක් එනවද, ස්ට්‍රින් දෙකක් තියෙනවා නම් දෙවෙනි ස්ට්‍රින්ග් එකේ DC වෝල්ටේජ් එක කොච්චරක් එනවද කියලා. මෙන්න මේ විදිහට DC වෝල්ටේජ් මෙෂර් කරායින් පස්සේ ඒ වීඩියෝ එකේදීම ඕගොල්ලෝ ගන්න ඕනේ DC බොක්ස් එක ගලවලා DC සයිඩ් එකේ DB බොක්ස් එක ගලවලා एक पॉजिटिव अर्थ के वोल्टेज को नेगेटिव अर्थ के कोचर वोल्टेज पेन्नवाद मेके तीन स्प्रिंग आने स्प्रिंग की बैक तिब्बत हेम स्प्रिंग अर्थ वोल्टेज पलवीन वीडियो के मेस මේකටමයි පළවෙනි වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එකේදී අපි ගන්නෙ ග්‍රිඩ් එක පැත්ත. ඒ කියන්නේ AC සොකට් එක ඉන්වර්ටරෙන් ගලවලා AC වෝල්ටේජ් එක කොච්චරක් වෙන්නනවද කියන එක තමයි දෙවෙනි වීඩියෝ එකේදී ගන්න ඕනේ. AC සොකට් එකේ වෝල්ටේජ් එක AC වෝල්ටේජ් එක කොච්චරක් වෙන්නනවද කියලා. තුන්වෙනි වීඩියෝ එක අපි ගන්න ඕනේ අපි ගලවපු MC4 කනෙක්ටර්ස් ආයේ ඉන්වර්ටරකට කනෙක්ට් කරලා AC සොකට් එකත් ඉන්වර්ටරකට කනෙක්ට් කරලා ඉන්වර්ටර එක ටර්න් ඔන් කරන්න ඕනේ. ඒ කියන්නේ ස්විචස් වලින් ඉන්වර්ටර් එක ඔන් කරලා ඔයාල ඩිස්ප්ලේ එකේ පෙන්වන්න ඕනේ මොකද්ද පෙන්වන ෆෝල්ට් එක කියලා. ඒ කියන්නේ සම්පූර්ණම සිස්ටම් එක DC සයිඩ් එකේ ක්ලික් කරලා AC සයිඩ් එකේ ක්ලික් කරලා ඉන්වර්ටර් එක ඔන් කරලා පෙන්වන්න ඕනේ මොකද්ද ඩිස්ප්ලේ එකේ ඉන්ඩිකේට් කරන ෆෝල්ට් එක හෝ ඉන්වර්ටර් එක නෝ පවර් නම් නෝ පවර් කියන එක බටන්ස් ප්‍රෙස් කරලා අපිට පැහැදිලි වෙන විදිහට වීඩියෝ එකක් ගන්න ඕනේ. හතරවෙනි වීඩියෝ එක තමයි ඉන්වර්ටර් එකේ වයරින් ස්ටේටස් එක පොඩි වීඩියෝ එකක් ගන්න වෙනවා. ඔයගොල්ලන්ට ඒ වයරින් ස්ටේටස් එක ගද්දි DC සයිඩ් එකේ DC බොක්ස් එක AC සයිඩ් එකේ AC බොක්ස් එක අර්ත් කරලා තියෙන පොයින්ට් එක සහ සම්පූර්ණ සිස්ටම් එකේම පොඩි වීඩියෝ එකක් ගන්න ඕනේ. ඒකටත් ඔයගොල්ලෝ මතක් කරලා අනිවාර්යයෙන්ම සීරියල් නම්බර් එක පෙන්වන්න ඕනේ මේ වීඩියෝ එකට. මෙන්න මේ වීඩියෝස් හතර තමයි ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ. මේ වීඩියෝස් හතර පැහැදිලිව අරගෙන අපි දෙන ට්‍රබල් ෂූටින් ෆෝම් එක ෆිල් කරලා අපිට අපේ ටෙක්නිකල් සෙක්ෂන් එකට එවුවාම අපි ඒක ඉස්සරහට ප්‍රොසීඩ් කරනවා. කරලා ඕගොල්ලන්ට පරිම දවස් දෙකක් තුනක් වගේ ඇතුළත අලුතෙන් ඉන්වර්ටර් එකක් අපේ ස්ටොක් එකෙන් අපි ලබා දෙන්න. මෙන්න මේ විදිහට තමයි ට්‍රබල් ෂූටින් ප්‍රොසීඩියර් එක යන්නේ අපේ ගුණපව ආයතනයේ. ඕගොල්ලන්ට මීට අමතරව මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් වීඩියෝ එකේ දාලා තියෙන කන්ටැක්ට් නම්බර්ස් වලට කතා කරලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන විස්තර දැනගන්න පුළුවන්.